අමරණීයත්වයේ කියන්නේ තාමත් විද්‍යා ප්‍රබන්ධ වගේ කතාවල විතරක් හමු වෙන මනක්කල්පිත සංකල්පයක් පමණයි මේ ලෝකේ අදටත් කිසිම අමරණීය මිනිසෙක් හෝ අමරණීය සත්වෙක් හමු වෙලා නැහැ සාමාන්‍ය මිනිසෙක්ගේ ජීවිත කාලයත් අවුරුදු 100කට වඩා අඩුයිනේ සමහර විද්‍යාඥයෝ මේ මොහොත වෙද්දිත් අපිට හැමදාම ජීවත් වෙන්න පුළුවන් වෙන අමරණීයත්වය ලබා දෙන්න පරීක්ෂණ කරමින් ඉන්නේ නමුත් අපි දැන් කියන්න යන සතුන් නම් අමරණීයත්වයට බොහොම ළඟයි කියන්න පුළුවන් ඒ සතුන්ට වෙනත් සතෙක් ගොදුරු කරගන්නවා වගේ බාහිර බලපෑමක් ආවේ නැත්තම් හිතා ගන්න බැරි තරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන් ඉතින් වයස්ගත වෙලා මැරෙන එක ඉක්මනින්වත් ලේසියෙන්වත් වෙන්නේ නැති මේ අමරණීය සතුන් හත් දෙනා ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරමු अंक एक backwards aging jellyfish මේ සතුන්ගේ නමින්ම කියවෙනා වගේ වයස්ගත වීම වෙන්නේ විරුද්ධ අතට කිව්වත් වැරද්දක් නැහැ මේ ලයිස්තුවේ පළවෙනියටම ඉන්න Torriptosis doomi එහෙම නැත්නම් අමරණීය jellyfish විදියට හඳුන්වන කුඩා jellyfish විශේෂයක් වෙන මේගොල්ලෝ මරණය පරාජය කරලා තියෙන්නේ වයස්ගත වීමේ ක්‍රියාවලිය ආපස්සට හරවලා एक यानी जेलीफिश के नेक असनी पहुँचनोत हेमनत्तं मुगा खरी उवदुरकड़ मुहुना दुन्नोत ऐसात्या दिन तुनाक ऐतुलते उगे पॉलिप अवधियवेत आप हु गमन करना पॉलिप अवधिय की यानी यहाँ मेहा चालने नोवन पोलोवटे में सावी बनु मुके वटा ग्राहिका तीयन वड़ा तरुणा अवधियक ये अवधिय दी में जेलीफिश तमांगे सीलु मस කාලයත් එක්ක වැඩිහිටි වයස දක්වා ආබහු වර්ධනය වෙනවා සරලවම කිව්වොත් පොඩි කාලෙට ගිහින් ආයෙ මුල ඉඳලා ලොකු වෙනවා වගේ දෙයක් අංක 2 සදාකාලිකවම වර්ධනය වෙන පොකිරිස්සන් රතු මොහොතේ ජීවත් වෙන මේ පොකිරිස්සන් විශේෂය ඇත්තටම අමරණීයද කියන ප්‍රශ්නය විද්‍යාඥයන්ට ඇති වෙලා තියෙන්නේ මූන් රෝගයක් හරි බාහිර වදුරක් හරි නිසා මිය ගියොත් හැරෙන්න වයස්ගත වීම නිසා මිය යනවා නම් දකින්න ලැබෙන්නේ නැති නිසා එකම සහකරු හෝ සහකාරී එක නොවුනත් මේ පොකිරිස්සන් විශේෂය මරණය තෙක්ම ප්‍රජනනය කරනවා වගේම මරණය තෙක්ම වර්ධනය වෙනවා නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළෙන් හමු වුණු පොකිරිස්සෙක්ගේ වයස අවුරුදු 140ක් විදියට තක්සේරු කරලා තිබුණා නමුත් සාමාන්‍යයෙන් මෙම වර්ගයේ පිරිමි සතුන් අවුරුදු 30ක් පමණක් හා ගැහැණු සතුන් අවුරුදු 54ක් පමණක් තමයි ජීවත් වෙන්නේ. ඒ වුන්ට බාහිර උපද්‍රව වලින් ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ කාලයක් විතරයි. නමුත් ඒ වගේ බාහිර බලපෑමක් නැත්තම් මොවුන් දිගටම ජීවත් වෙනවා කියලත් විශ්වාස කරනවා. අංක 3 ස්ටඩි ගැස් බෑවුන්. ඕනෑම වර්ගයක ගැස් බෑවෙක් සාමාන්‍යයෙන් ඉතාම දිගු කාලයක් ජීවත් වෙනවා. उनके जीवित काले शतवर्ष गणना विद्याज्ञन करपु अध्ययन अणुव हेलीवेलाउे अभ्यंतर इंद्रियन काले समग लेहसियन बिंदवेटेन्े नति भव रोग वलट सह विलोपिक अंट गुदुरूने नेत्तन ओंट ईटत वड़ा वेडिकाले जीवत्न पुलुवन कियल विश्वास करना एक याने ओंट अमरनीय सतुन वेन्न ඇත්තටම හැකියාවක් සහ ඉඩකඩක් තියෙනවා අංක 4 පුනර්ජනනීය පැතලි පණුවන් ප්ලැනේරියාවන් විදියට හඳුන්වන මේ පැතලි පණුවන් මොවුන්ගේ පුනර්වර්ධන හැකියාව නිසා ඉතාම සුවිශේෂී වෙනවා ඔවුන් දික්කඩට හෝ හරස්සතට කැපුවාම මිය යනවා වෙනුවට ඒ කපපු කොටස් වලින් අංග සම්පූර්ණ නව පැතලි පණුවන් බිහි වෙනවා ඒ වගේම මොවුන්ගේ මේ පුනර්වර්ධන හැකියාව හානි වූ සෛල ප්‍රතිනිර්මාණය කරන්නත් බලපාන නිසා මේ සතුන්ට මරණය රවට්ටලා බොහෝ කාලයක් ජීවත් වෙන්න හැකියාව තියෙනවා අංක 5 තල්මසුන් බෝහෙඩ් තල්මසා ඇත්තෙම අමරණීය සත්වයක් නොවුනත්
ඒ විදියට හඳුන්වන්නේ ඔහු මේ වෙද්දි ජීවත් වෙලා ඉන්න වයස්ගතම ශීරබායි සත්වයා විදියට සලකන නිසා තල්මසේ කවුරුදු 70ක් පහු කරලා ජීවත් වීම සාමාන්‍ය දෙයක් නමුත් 1900 ගණන්වලදී විද්‍යාඥයන් පිරිසක් මේ තල්මසාගේ සමයේ තිබුණු තුවාල කැලල් කිහිපයක් සොයාගෙන තියෙනවා මේ තුවාල කැලල් 1800 ගණන්වල ආයුධ මගින් සිදු කරපු තුවාල බව හෙළිවුණ නිසා මේ බෝහෙත් තල්මසා අවම වශයෙන් අවුරුදු 211ක්වත් ජීවත් වෙලා ඇති කියලා විශ්වාස කරනවා අංක 6 විකිරණ ප්‍රතිරෝධී බැක්ටීරියා ඩීනොකොකස් රේඩියෝ ඩූරන්ස් නම් ආන්තික පරිසරවල ජීවත් විය හැකි බැක්ටීරියා විශේෂ විකිරණ සඳහා පමණක් නෙවෙයි ප්‍රතිරෝධී වෙන්නේ ඔවුන්ගේ DNA ප්‍රතිසංස්කරණ හැකියාවට පිංසිද්ධ වෙන්න මියගිය පසු නැවත පණ ලැබීමේ හැකියාවක් මේ බැක්ටීරියා වලට තියෙනවා අධික සීතල විජලන තත්ත්ව අධික උෂ්ණත්වය ආම්ලික පරිසර වගේම වාතය නොමැති පරිසරවල පවා මේ බැක්ටීරියා වලට නොනැසී ජීවත් වෙන්න පුළුවන් ඒ වගේම වඩාත්ම පුදුම සහගත කාරණාව වෙන්නේ ගැමා විකිරණ රෙඩ් මිලියන 1.5ක ප්‍රමාණයකටත් මොවුන්ට ප්‍රතිරෝධී වෙන්න පුළුවන් වීම ඒ කියන්නේ සාමාන්‍ය වැඩුණු මිනිසෙක් මරා දමන්න ප්‍රමාණවත් වෙන විකිරණ ප්‍රමාණය වගේ 3000 ගුණයක ප්‍රමාණයක් ඉදින් හිතලා බලන්න ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව කොහොමද කියලා අංක 7 ටාඩිග්‍රේඩස් මේ මත ජීවත් වෙන වඩාත්ම විනාශකල නොහැකි සත්ත්ව විශේෂය තමයි මේ. මේ සතාව වෝඩබෙයා කියලා හඳුන්වනවා. මොවුන්ට වසර දහස් ගණනක් හෝ ඊටත් වැඩියෙන් එනම් නිශ්චිත කාල පරාසයක් කිව නොහැකි තරම් දිගු කාලයක් ජීවත් වෙන්න හැකි බව පැවසෙනවා. මේ සතුන්ව මිනිසා දැනට සිසිල් කරන්න දන්න උපරිම අගය වන සෙල්සියස් අංශක -273ට සිසිල් කළත් වතුරට දාලා උණු කළත් ඉහළ පීඩනයකට ලක් කළත් අභ්‍යවකාශයට ගෙනihin අතෑරියත් කොටින්ම කිව්වොත් පරමාණු බෝම්බයක් ගැහුවත් විනාශ කරන්න බෑ. ඒ වුන්ට තමන්ගේ පරිවෘතීය ක්‍රියාවන් නවත්වා ගත හැකි ක්‍රිප්ටෝබයෝසිස් කියන තත්වයකට එළඹෙන්න පුළුවන් වීම නිසා. ඒ කියන්නේ ඔබ දන්න කිසිම ක්‍රමයකින් මේ සතාව විනාශ කරන්න බෑ. ඉතින් මේ සත්වයානම් අමරණීයයි කියලා සැලකුවත් ඒකේ වැරද්දක් ඇත්තේ නැහැ. ඉතින් මේ අමරණීය සත්තු ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයා දැනුමක් ලබා ගත්තා නම් අපිව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell එකත් click කරලා අපේ හැම update එකක් එක්කම දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න ඔබ සැමට සුබ දවසක්